හැමෝම දන්නවා ඇවිදින එක අපේ විනෝදාංශය කියලා. අද අපි ඇත්තටම ඇවිල්ලා ඉන්නේ පැරිස් ඉඳලා කිලෝමීටර් 600ක් විතර දුරින් තියෙන මාලිගාවක් බලන්න. අශ්‍රතෝ ද ෆියර් ෆයිට් බලන්න යන තමයි. අද අපි හදන්නේ අර පිටිපස්සෙන් ලාවට ඡායාව පේන්නේ ශ්‍රතෝ ද ෆියර් ෆයිට්. අපි එතෙන්ට යනවා. එන්න අපි ගිහලා බලමු. हेक्टर विशाल प्रमाण महा කැලයක් මේක ඇතුලේ මෝ ඉන්නවා ගෝන්නු ඉන්නවා ඊට පස්සේ වල්ලූරෝ ඉන්නවා සහ තවත් ලොකු පොඩි සත්තු අපිට සමහර වෙලාවල් වලදී මේ පාර යනකොට පාර මාරු වෙනවා හැමත් දකින්න දිස්ත්‍රික්කේ බෝලේ ඔක්කින නගරයට කිලෝමීටර 7ක් 8ක් විතර මේ පිටින් පිහිටි කඳුකර ප්‍රදේශයක එක පැත්තකින් වනාන්තරයකට මායිම් වෙනවා අනිත් පැත්තෙන් ගොවි පළවලට මායිම් වෙනවා ඒ කියන හරිය තමයි අපි මේ ඉන්නේ මේ හරියටත් බෝලේ ඔක් කියලාම තමයි කියන්නේ මේ මට පිටිපස්සෙන් පේන්නේ ෂතෝ ද ෆියර් ෆයිට් එමත් නැත්නම් අ ෆියර් ෆයිට් කියන මාලිගාව දහතුන්වන සියවස හෙවත් මධ්‍ය කාලීන යුගයේ බලකොටුවක ස්වරූපයෙන් බෝ පවුල විසින් ඉදිකරන ලද මෙම මාලිකය වර්තමානයේ ටෝන්මය පවුලට හිමි පුද්ගලික දේපලක්. 1370 තරම් ඉතිහාසයේ මෙම නිවස ඉදිකල බෝ පවුල එම කාලයේ රජුගේ නයිට් නාම වලින් පිදුම් ලැබූ විශාල පිරිසක් සමාජකත්වයේ දරූ ප්‍රදේශයේ විසු කීර්තිමත් ප්‍රභු පවුලක් වසර 300කට වැඩි කාලයක් බෝ පවුලේ පරම්පරා 10ක් ෂතෝ ද ෆියර් ෆයිට් එකින් එක පසු හිමිකරුවන් ලෙස කටයුතු කර තිබෙනවා 1861 දී පවුලේ අවසානතමයා මිය යාමෙන් පසු මෙහි හිමිකාරීත්වය වෙනත් පවුලක් වෙත මාරු වුණා 1927 දී මෙම මාලිගය ඓතිහාසික ස්මාරකයක් ලෙස ලයිස්තුගත කර තිබෙන ගෙවුණු 700 වසරක කාලය තුල විප්ලව කැරලි පමණක් නොව ලෝක යුද්ධ දෙකකටද මෙම බලකොටුවක ස්වරූපය ගන්නා නිවස මුහුණ දී තිබෙනවා මෙම නිවසේ වත්මන් හිමිකරුවන් වන ටෝන්මය පවුල ප්‍රංශයේ රදල පෙළපතට අයත් දැනට ජීවත් වන පවුල් සුළුතරයක් අතරින් ප්‍රධාන පවුලක් මාලිගයේ සිට දුර බැලූ විට පෙනෙන අලංකාර දර්ශනය සෑම උදෑසනකම වාගේම සෑම සන්ධ්‍යාවකම නෙතට එකතු කරන්නේ අපූර්ව අත්දැකීමක්